agriculture beyond production. Soya kela api obata matak karama matak wenne soya meat. Namuth me soya walin apita vivida nishpadanayan sandaha yomu wenata puluwa. Itin e wage nishpadanayan sandaha yomu e vyavasayikawak tama ada api obata handunwa denata yani itin balanna me ayage kathawen obatath adarshayak ehemath naththam upadesak ganna puluwanda kiyala. ඉතින් විශේෂම කාරණය තමයි ඇයට මේ නිෂ්පාදන සඳහා යොමු වෙන්නට අවශ්‍යකනේ තාක්ෂණික දැනුම ඒ උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකයේ මගින්. ඉතින් ඒ නිසාම අද අපි කතාබහට අපි මුලින්ම එකතු කරගන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය අරුණි තිරේකරත්න මහත්මිය. ඉතින් අපේ වැඩසටහන ඔබ ඉතා ආදරයෙන් ගෞරවණීය පිළිගන්න ආයිබෝවන්. ඉතින් අරුණි මහත්මිය අපි සාමාන්‍යයෙන් මේ සෝයා ආහාරයට ගන්න ටිකක් මැඩිකමක් දක්වනවා මොකද මේ තියෙන අමි රසයත් එක්ක. නමුත් මේක ඉතාමත් පෝෂණ ගුණයෙන් වැඩි. ඉතින් ඇත්තටම ඇයි අපි මේ සෝයා නිෂ්පාදන මේ ආහාර අපි ආහාරයට ගත යුත්තේ? ඇත්තටම කිව්වහම සෝයා කියන්නේ පෝෂණය අතින් ඉතාම අධික ආහාරයක්. සෝයා ගත්තාම මේක 100ට 16ක් විතර ප්‍රෝටීන් අඩංගු වෙනවා. ඊට අමතරව තන්තු වර්ග, ඛනිජ ලවණ, ඒ වගේම අපේ ශරීරයට හිතකර මේද අඩංගු ආහාරයක් තමයි සෝයා කියන්නේ. අතින් පෝෂණය අතින් ඉතාමත් ඉහළ ආහාරයක් තමයි සෝයා. දැන් මේ කාලේ ගත්තාම ඇත්තටම ප්‍රෝටීන් හිඟතාවයකින් පෙළෙන කාලයක්. විතර මස් මාළු ගත්තාම ඇත්තටම පාරිභෝගිකයන්ට අධික මිලක් දරන වෙන ආහාරයක් තමයි ප්‍රෝටීන් සෝස් එකක් විදිහට භාවිත කරන්න තියෙන්නේ. හොඳයි. ඇත්තටම අපි මේ සෝයා වලින් මේ නිෂ්පාදනයන් කරද්දී ඇත්තටම මේ තියෙන ගුණයත් එක මේ ගුණය රැකගනිමින් ආහාර සකස් කිරීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ ගුණය නිරන්තරයෙන් රැකගන්නට. ඉතින් ඒ සඳහා විශේෂ වෙන්නේ මේ නිවැරදි තාක්ෂණය කියන එක. ඉතින් මේ වගේ නිෂ්පාදනයන් සඳහා යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්න අයට අපිට මේ කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකින් මොන වගේ සහයෝගයක්ද ලබා දෙන්න පුළුවන්? ඇත්තම කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකයේ මගින් ආහාර තාක්ෂණය සම්බන්ධ පුහුණු සියල්ලක්ම වගේ සිදු කරනවා. විශේෂයෙන්ම සෝයා ආශ්‍රිත විශාල නිෂ්පාදන ගණනාවක් තියෙනවා. ඒ සම්බන්ධව ඔබට අවශ්‍ය නම් පුහුණුව ලබා ගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකය හා සම්බන්ධ වෙලා ඒ පුහුණු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් කාන්තා කෘෂිකර්ම විශේෂ භාර නිලධාරීන් ඉන්නවා නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලවල. ඔබ පදිංචි ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම් දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයට සම්බන්ධ වෙලා පුළුවන් මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. එක ඉන්නවා සුරේකා ඉද්දමල් පිටිය මහත්මිය. ඇත්තටම කුඩා තැනින් ව්‍යාපාරයේ පටන්ගෙන මේ වෙද්දි මට පුළුවන් කියන අදිෂ්ඨානයේ හොඳ ව්‍යාපාර මට්ටමක දැන් ඉන්නවා ඇය. සොයා නිෂ්පාදන ආශ්‍රිතව තමයි එනේ තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්නේ. ඉතින් අපි කතා බහ කරමු. සුරේක මහත්මිය අපිට කියන්නකෝ මේ තොරතුරු ටික. මට මොනා හරි දෙයක් සොයන රැකියාව කරන්න තදින්ම අවශ්‍යතාවය දැනුණු කාලෙක මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ගිහිල්ලා අමිතමිස්ට මුණ ගැහිලා මං කිව්වා මට මොනා හරි දෙයක් ගෙදර ඉඳන් කරන්න පුළුවන් බබලවත් බලාගෙන කරන්න පුළුවන් දෙයක් උගන්වන්න කියලා. ඒ අතරින් මම මේ සොයා නිෂ්පාදන කරන්න ඕනි කියන තැන මම තෝරගත්තා. මොකද කවුරුත් නොකරන දෙයක් විශේෂයෙන් ප්‍රෝටීන් බහුල ආහාරයක් ටිකක් හරි අමාරු දෙයක්. ඒ වුණාට ඒක කරන්න මම ඒ අභියෝගය බාරගත්තා. හොඳයි. ඉතින් ඇත්තටම කියන්න සතුටුයි ඇයට මේ සොයා නිෂ්පාදන සඳහා හොඳ වෙළඳපොළකුත් තියෙනවා. ඉතින් දැන් මේ නිෂ්පාදනය සඳහා ඔබ වගේම කාන්තා ව්‍යවසායකයන් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා මොනකක් හරි ව්‍යාපාරයක යොමු වෙන්න. නමුත් බයයි මේ වෙළඳපොළ තත්ත්වයක් කොහොම හැදෙයිද, එහෙමත් නැත්නම් කොහොමද මේක පටන් ගන්න කියන එක. ඉතින් ඔබට මොන වගේ උපදේශයක්ද ඒ අයට දෙන්න තියෙන්නේ? ආර්ථික මට්ටම වැඩි දියුණු කරගන්න අවශ්‍යතාවය තදින්ම තිබුණු වකවානුවක්. ඒ කාලේ ඊට පස්සේ මම සෝයා ග්‍රෑම් 500ක් ඇත්තටම මහනුවර නගරයේ ප්‍රධාන වෙළඳපොළකින් ගත්තේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මම මේක දීලා ටෙස්ටිං එකක් කරගත්ත ලැබ් එකෙන්. ඊට පස්සේ ඒගොල්ලන් මට සහතිකයක් දුන්නා, තතු සහතිකයක්. බොහොම දුෂ්කර අවුරුදු 6ක්ම මම මගේ අතින් සෝයා කිරි අරගෙන මැෂින් එකකට යන්න කලින් බ්ලෙන්ඩරෙන් තමයි කරේ. හැබැයි මං කියනවා ගමන කොච්චර දුෂ්කර වුණත් යන්න පුළුවන්. අපේ හිත තමයි ඕනේ, ශක්තිය සහ ධෛර්යය තමයි ඕනේ.
සුරේකා මහත්මියට කර ඔබට විශ්වාසයෙන් මිලදී ගන්නට පුළුවන් ආකාරයට තමයි මේ නිෂ්පාදන සකස් කරලා තියෙන්නේ. හොඳයි අපි දැන් සූදානම් වෙන්නේ ඔබට සෝයා වෙලින් අලුත් නිෂ්පාදනය